සමහරු කියන්නේ මිනිස්සු දේශපාලනික සත්තු කියලා. එහෙම කිව්වහම සමහරු හිතාගෙන ඉන්නවා උපත, ජීවත් වීම, මරණය මේ සියල්ලටම දේශපාලන ක්‍රියාකාරකම් සම්බන්ධයි. ඒ නිසා තමයි ජීවිතේම දේශපාලනිකයි කියන්නේ කියලා. හැබැයි ගැඹුරු දාර්ශනික තලයට ගියාම කතාව එක නෙවෙයි. මිනිසුන්ට විතරයි ලෝකේ වෙනස් කරන්න පුළුවන්. සත්ව සන්තති තීරණ ගන්න පුළුවන්, තීරණ විශ්ලේෂණය කරන්න පුළුවන් එකම හැකියාව තියෙන්නේ මානවයාට. ඒතර මානව ශිෂ්ටාචාරය තමයි දේශපාලනය කියලා කියන්නේ. අපි ඉන්සයිට් සංවාද සටහන් තියන්නේ අන්නේ අතීතයත් එක්ක අනාගතය ගැන හොයලා බලන්න. අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර. ඔහු හිටපු අමාත්‍ය මහින්ද විජේසේකරගේ පුත්‍රයා, දෙවෙනි පරම්පරාවේ මන්ත්‍රීවරයෙක්. අයිබුවන්. අයිබුවන්. දැන් අර දෙවෙනි පරම්පරාව කියපු නිසාම මට හිතුණා ඔබෙන් අහන්න බොහොම සරල ප්‍රශ්නයක්. දැන් මං අහන්නේ ඔබයි දේශපාලනට ඉන්නේ කියලා. ඔබ සමහර විට ඔබේ ඉතිහාසය බැලුවාම ඔබ ක්‍රීඩාවලට තමයි වැඩි ඇල්ම දක්වලා තියෙන්නේ. ක්‍රීඩා තරුවක් නොවී ඇයි දේශපාලනයට ආවේ කියලා මං අහන්නේ. හැබැයි දැන් තාත්තලගේ පරම්පරාවේ දේශපාලනේ ඔබ කියවගන්නේ කොහොමද? ඔබ තෘප්තිමත්ද? ඔබට ඒ සැහැමකටපත් වෙන්න පුළුවන්ද? ඒ පරමාදර්ශයක්ද? කොහොමද? ස්තුති චාපද දවසේ මේ වැඩසටහන සඳහා ආරාධනා කිරීම පිළිබඳව පළමුවෙන්ම අත්‍තරම මං හිතනවා දෙවනි පරම්පරාවේ දේශපාලන කරන පුද්ගලයෙක් හැටියට විශේෂයෙන්ම මගේ පියාගේ දේශපාලන ජීවිතෙන් යම් කිසි කොටසක් එකතු කරගෙනත් තියෙනවා. ඒ වගේම බැහැර කරපු කොටසකුත් තියෙනවා. මං හිතනවා අද දවසේ දේශපාලනයට වැඩිය එදා අතීතයේ දේශපාලනය විශාල අභියෝග මැද්දේ ඉතාමත්ම අමාරුවෙන් කරන්න තිබුණ යුගයක් කියලා. අද එහෙම දේශපාලනය අමාරුවෙන් කරන යුගයක් නෙවෙයි. මොකද මම දන්නවා මගේ පියා දේශපාලනය ආරම්භ කරනකොට එක පැත්තකින් භීෂණය, යුද්ධය, ඒ වගේම තරුණ අරගල මේ සියලු දේ මැදින් තමයි යම්කිසි අත්දැකීම් ලබා ගත්තේ. අපිට ඒ අත්දැකීම් ඇත්තම දේශපාලන ජීවිතය ආරම්භ කරන මොහොතින්ද අත්දක්වාම එහෙම අත්දැකීමක් නැහැ. නමුත් අපි ඉගෙන ගත්ත දේවල් තියෙනවා. ඒ වගේම මමත් දැකලා තියෙනවා දීර්ඝ කාලයක් මගේ පියාගේ දේශපාලන කටයුතු වල යම් කිසි ආකාරයක සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණා මැතිවරණ ව්‍යාපාර වෙනුවෙන්. ඒ වයින් ලැබපු අත්දැකීම් තියෙනවා. ඒ වගේම සමහර තැන්වලදී එසේ සිදු නොවුණායි කියලා හිතන තැනුත් තියෙනවා. සමහර ගත්ත තීන්දුව තීරණ. නමුත් මං හිතනවා මට්ටම ආවේනික වෙච්ච දේශපාලනයක් කිරීම සඳහා තමයි අත්‍තරම 2009 පළාත් සභාපතිවරණය මම ඉදිරිපත් වෙන්නේ. ඒ අනුව මං හිතනවා මම අද වෙන විට මගේ පියාගේ දේශපාලනයටයක් එතන අර හුඟක් වෙලාට දකින්නේ, තාමත් දකින්නේ මගේ පියාගේ දේශපාලන පසුබිම තුළම තමයි බොහෝ දෙනෙක් දකින්න කැමති වෙන්නේ. එතනින් එළියට ඇවිල්ලා මගේ මනන්‍යතාවය අනුව දේශපාලනය කිරීම තමයි පහුගිය අවුරුදු 8ක කාලය තුළ කටයුතු කරන්න උත්සාහ කරේ. දැන් අපි ලංකාව දිහා බැලුවාම ලංකාව විතරක් නෙවෙයි බොහෝ රටවල් අතර ලංකාව තව එක රටක්. අපි අර බලය කේන්ද්‍ර කරගත්ත, ඒ කියන්නේ බල කෑදරකමක්, ඒ කෑදරකමත් එක්ක බල පොරයක් ජීවිතේම දේශපාලනය කරගෙන ගැඹුරු අර්ථයෙන් නෙවෙයි. ඒ කියන්නේ ජීවිතේම දේශපාලනය කරගන්නවා කියන්නේ සියල්ල බලයට යට කරගෙන අර අන්ඩර්වර්ල්ඩ් එක සම්බන්ධ කරගෙන තරවකාරව හදාගෙන එහෙම තමයිනේ ලංකාවේ අපි දකින්න හුඟක් අය වැඩ කරන්නේ. අර සාමාන්‍ය පුද්ගලෙක් නෙවෙයි. දැන් ඔබ දන්නවා ඔබ ඕස්ට්‍රේලියාවෙත් ඉගෙන ගත්ත නිසා හුඟක් දියුණුයි කියලා කියන රටවල දේශපාලනඥයෝ ඒ තමන්ගේ කාර්යභාර ඉවර කරලා ඒක වෘත්තියක් හැටියට වගේ තරගෙන ඒක ප්‍රොෆෙෂන් එකක් කියලා ඒගොල්ලෝ කියනවනේ. ඊට පස්සේ ඒගොල්ලෝ විශ්‍රාම ගිහලා එක්ක අයින් වෙලා තමන්ගේ වැඩ කටයුතු වල නියැලෙන යනවා. සමහරු බයිසිකල් වලත් යනවා, කෝච්චියත් යනවා. මෙන්න මේ පරතරය ඔබ කියවගන්නේ කොහොමද? ඇත්තටම මම හිතනවා ලංකාවේ දේශපාලනය ඇත්තටම ඒ ක්‍රමයට යනවට වැඩිය මම හිතන්නේ මිනිස්සු බලාපොරොත්තු වෙන දේවල් මම හිතන්නේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ අර පිටරට දේශපාලනයේ දියුණු භාවයට වැඩිය වෙනත් ආකාරයක දේශපාලන චරිතයක් තමයි ලංකාවේ බලාපොරොත්තු වෙන්නේ. ඔබ හිතනවාද එහෙම? මිනිස්සු ආසදර වැඩියට. මම හිතනවා තවමත් මිනිස්සු බහුතරයක් මම හිතනවා තවමත් බලාපොරොත්තු වෙන දේශපාලඥයන්ගෙන් ඇත්තටම තීන්දුව තීරණ ගැනීම හෝ තීන්දුව තීරණ ගන්න දායක වීමට වැඩිය එක පැත්තකින් දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම දියුණු රටවල් වල පැය 24ම දේශපාලනය සිදු වෙන්නේ නැහැ. ඔබ කියනවා වගේ දේශපාලනය කරන කාල වෙනුවක් තියෙනවා. ඒ වගේම විශ්‍රාම යන වයසක් තියෙනවා. විශ්‍රාම ඒ දේශපාලනය කරන කාලය තුල පූර්ණ කාලීන දේශපාලනය යෙදෙනවා. නමුත් බොහෝ දේශපාලඥයන් ලංකාවේ මම දකින්නෙත් නැහැ පූර්ණ කාලීනව දේශපාලනය යෙදෙනවා. නමුත් ඒ දේශපාලනය කරන කාලවකවානු තුල පැය 24ම
සේවයක් හැටියට තමයි ලංකාවේ දේශපාලනේ හුඟක් වෙලාට දකින්නේ මොන තීන්දුව తీරන ගන්න දායක වුණත් සමහරලාට මල ගෙදරයි මගුල් ගෙදරයි අමතක වුණොත් එහෙම ඒ දේශපාලන නායකයන්ට යම්කිසි ආකාරයක පසුබැසීම සිදු වෙන අවස්ථාවක් තියෙනවා සමහරලාට හොඳ තීන්දුව తీරන ගන්න නායකයන්ට මැතිවරණවල ප්‍රතිඵල ලැබෙනකට සමහරලාට අවාසදායක ප්‍රතිඵල ලැබිච්ච අවස්ථාවක් තියෙනවා අපි දන්නවා නිදහස් අධ්‍යාපනය මේ රටට හඳුන්වා දීපු කන්නංගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය හඳුන්වලා දීලා ඊළඟ පළවෙනි මැතිවරණයම පරාජයපත් කරනවා නිසා ටික කාලයක් ගියාට පස්සේ තමයි තේරුම් ගන්නේ කරපු වැඩ කොටස පිළිබඳව නිසා ලංකාවෙත් සමහරලාට එදා දවසේ ගන්න තීන්දුව ජනප්‍රිය නොවුනත් ජනප්‍රිය තීන්දුව ගැනීම වෙනුවෙන් තමයි සමහරලාට ජනතාවත් ඒ දේශපාලන නායකයෝ පොළවන්නේ ඒ නිසාම සමහරලාට මම හිතනවා දේශපාලන නායකයොත් අර අසීරු අමාරු තීන්දුව ගන්නවට වැඩිය නිවැරදි තීන්දුව ගන්නවට වැඩිය ජනප්‍රිය තීන්දුව ගන්න තැනට තල්ලු වෙලා තියෙනවා ඒක නිසාම තමයි මම හිතන්නේ අපේ දේශපාලනයේත් ඒ වගේම දියුණු ලෝකයේ දේශපාලන අතර පරතරය වැඩි වෙලා තියෙන්නේ දැන් අද පාර්ලිමේන්තුව ගත්තම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට 225ක් නියෝජනය කරන්න මේ රටේ ජනතාව නියෝජනය කරන්න ලබා දීලා තියෙනවා නමුත් අපි කල්පනා කරලා බලුවොත් මේ වාද විවාද වලට සම්බන්ධ වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කී දෙනාද කියලා දැන් මම උත්සාහයක් ගන්නවා පුළුවන්තරම් කාලයක් පාර්ලිමේන්තුව රැඳිලා ඉඳලා ඒ විවාද වලට සම්බන්ධ වෙන්න. අද මාධ්‍ය තුලනොත් අපි බොහෝ වෙලාවට ගත්තොත් එහෙම පාර්ලිමේන්තුවේ විවාදයේ ප්‍රධාන කරුණු වලට අද මාධ්‍ය තුල තිබිලා තියෙන්නේ. සමහරවිට ජනප්‍රිය වචන දෙක තුනකට නැත්තම් ජනතාව බලාපොරොත්තු වෙන යම්කිසි ආකාර විනෝදාත්මක දෙයකට තමයි අද මාධ්‍ය තුලත් ඒ අවස්ථාව හිමි වෙලා තියෙන්නේ. ඒ නිසා සමහරලාට පාර්ලිමේන්තුව නියෝජනය අද අඩුවක් තියෙනවා. තීන්දුව తీරන ගැනීමේදී දායක වීමේ අඩුවක් තියෙනවා. ඒ නිසා අපේ පරතරය පුළුල් වෙලා තියෙනවා. ඔබට අනුව මේ தત્ත්වය බිඳින්න ඕනද නැත්නම් මෙහෙම යන්න ඕනද? බිඳින්න ඕන. ඒක බිඳිය යුතුයි. මොකද ඒක බිඳ දැම්මේ නැත්නම් මම හිතන්නේ අපි නිවැරදි තීන්දුව తీරන ගන්න කණ්ඩායමක් බවට පත් වෙයි කියලා. මොකද පාර්ලිමේන්තුව ඇතුලේ ගන්න තීන්දුව తీරන තමයි මේ රටේ නීතිය බවට පත් වෙන්නේ. ඒ නීතිය බවට පත් වීමේදී ඒ සියලු මන්ත්‍රීන්ගේ දායකත්වය අදහස් ලබාගෙන ඒක ක්‍රියාත්මක නොවෙනවා නම් මම හිතනවා ඒකෙන් ලොකු වැරද්දක් අපේ රටේ ජනතාවටත් සිදු වෙනවා. ඒ වැරද්ද නිසා අපිට ආපසු හැරවීමට බැරි තීන්දුව తీරන ගණනාවක් මේ රට තුර නිර්මාණය වෙනවා. තීන්දුව తీරන ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා එහෙම වුණොත් එහෙම මම හිතනවා ඒක විශාල ගැටලුවක් බවට අද දවසෙත් ඒක පත් වෙමින් පවතිනවා. සමහරවිට අපි පහුගිය කාලේ පුරාම අනපනත් ගෙනනකට අපි දැක්කා බොහෝ දෙනෙක් අදහස් තියෙනවා. බොහෝ දෙනෙක්ගේ යෝජනා තියෙනවා. නමුත් ඒ අදහස් යෝජනා නියෝජනය වෙනවද කියන ගැටලුව තියෙනවා පාර්ලිමේන්තුව තුලේ සමහරල අනපනත් සම්මත කරගැනීමේදී. ඒ නිසාම සමහරලාට ඒ අදහස් යෝජනා නොගැනීම තුල සමහරලාට අපේ රටේ ක්‍රියාත්මක කරන තීන්දුව తీරන අපිටම අද දවසේ ගැටලු බවට පත් වෙලා තියෙනවා. ඔබට හිතෙන්නේ නැද්ද දැන් පාර්ලිමේන්තුවේ ඉන්න අතිබහුතරයක් මගේ යදුම ඔබට එක වෙනස් කරන්නත් පුළුවන් අතිබහුතරයක් මේ යෝජිත පනත් කෙටුම්පත් වෙනත් ලියකියවිලි අදාළ මොහොතවල් යම් යම් තර්කානුකූල තැන් ඒවා අධ්‍යයනය කරන්න මැලිකමක් දක්වනවා කියලා. අර නිදා ගන්නට අමතරව නිදා ගන්න પરම්පරාවක් තියෙනවා. ඒ ඔබේ කට්ටිය නෙමෙයි ඔබේ වැඩිහිටි කට්ටිය නිදා ගන්නවා. ඊට අමතරව මේවා අධ්‍යයනය කරලා හරියටම දැන් මෙතනට එන අය පවා මේ ඉන්සයිට් වැඩසටහනට එන අය පවා සමහර වෙලාවට මේ මටම කම්පනයක් ඇති වෙනවා. සමහර විෂය කරුණුවක් දන්නේ නැහැ තමන්ගේ විෂයට අදාළ. ඒවාට වෙලාව අරගෙනම නැහැ. ඔබට කොහොමද ඒක ග්‍රහණය වෙන්නේ? තත්ත්වය කොහොම තේරෙන්නේ? ඔබ කියන දේ නිවැරදියි. මොකද අපි නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට පළවෙනි අවුරුද්ද කාලය ගත වෙනකොට තමයි අපිත් සමහර දේවල් තේරුම් ගියේ අපිට මේ අනපනත් තුළ තියෙන භයානකකම. මොකද සමහරලාට අපි අනපනත් පිළිබඳව මාධ්‍යෙන් දකින දේට අමතරව යම්කිසි අධ්‍යයනයක් කරනවා නම් මම හිතනවා මීට වැඩිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට දෙන සහයෝගය තුළ දෙන දායකත්වය තුළ අපිට වෙනස් කිරීම් සංශෝධන කරන්න පුළුවන්කම තියෙනවා. අපි තරුණ මන්ත්‍රීවරු හැටියට අත්‍තරම ඒකාබද්ධ විපක්ෂයේ පහුගිය වසරේ අත්‍තරම තීන්දුවක් ගත්තා අපේ ශෙහාන් සේමසිංහ මන්ත්‍රීතුමා, ඩී.වී. චානක මන්ත්‍රීතුමා ඇතුළු නවක මන්ත්‍රීවරුත් ඒ වගේම පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කරපු තරුණ මන්ත්‍රීවරුත් මේ අනපනත් පිළිබඳව අපි සතියේකට සැරයක් හරි රැස් වෙලා අපිට ගන්න පුළුවන් විශේෂඥන්ගේ සහයෝගය ඇතුව අනපනත් පිළිබඳව මීට වැඩි අධ්‍යයනයක් කරන්න කියලා. ඒ නිසා දැන් හැමදාම හැම සතියෙම පාර්ලිමේන්තු සතිය දවසක බදාදා වඟුර අඟහරුවද දවසේ යම්කිසි අනපනක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා තියෙනවා නම් ඒ පිළිබඳව පුළුල් අධ්‍යයනයක් කරන්න යම්කිසි විශේෂඥ කණ්ඩායමකුත් ඒ වගේම අපේ
මේ සඳහා සහයෝගය ලබා ගන්න පුළුවන් කණ්ඩායම්වලත් සහයෝගය අරගෙන තමයි දැන් පහුගිය අවුරුද්දක වගේ කාලේ අපි මේ සඳහා සූදානම් වෙන්නේ. නමුත් ඒ තුලත් අපි දකින සමහරලාට අපිට තනියම මේ කාර්ය කරන්න බැරි වෙන අවස්ථා තියෙනවා. දැන් සිංගප්පූරු ගිවිසුම් වගේ ගිවිසුම් ගත්තම පිටු 1700ක පමණ ගිවිසුමක් තාම මං හිතන්නේ මේ ලංකාවෙ ඉන්න විශේෂඥයන්ට පවා මේක විශ්ලේෂණය කරගන්න පුළුවන් කියලා තියෙනවා කියලා. මේ රටේ නීති විශාරඥයන්ට පවා මේක ඇතුලේ තියෙන කරුණු අභ්‍යන්තර කරුණු පිළිබඳව විග්‍රහ කරන්න පුළුවන්. මොකද එක පැත්තකින් සමහරලට මේ පොත ගිවිසුම ඇතුළෙම පෙන්වන්න පුළුවන් රටට සුබදායක කරුණු. ඒ සුබදායක කරුණු තව පිටු කීපයක් යනකට ඒක අසුබදායක විදියට පෙරලෙන තැනුත් තියෙනවා. ඒ නිසා සමහර දේවල් පිළිබඳව ඇත්තටම පාර්ලිමේන්තුව ඇතුලේ තියෙන සම්පත් ප්‍රමාණවත්ද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා. අපේ තියෙන පර්යේෂණ හොඳ පර්යේෂණ ඒකකයක් තියෙනවා. හොඳ පුස්තකාලයක් තියෙනවා. නමුත් ඒ පර්යේෂණ ආයතනයේ පුස්තකාලයත් ප්‍රමාණවත් නොවනවා කියන එක තමයි මගේ හැඟීම වෙන්නේ. මෙවැනි ඉතාමත්ම භයානක අනපනත් සමහරලාට ඉතාමත්ම සංකීර්ණ භයානක කියනටදී සංකීර්ණ අනපනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනකොට මම මට තියෙන අත්දැකීම තමයි බොහෝ අපේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පවා සමහරලාට මේ අනපනත් පිළිබඳව අදහසක් සමහරලාට ඔබ කියනවා වගේ නැතුව තමයි සමහරලාට මේ පාර්ලිමේන්තුවේ විවාදවලට සහභාගී වෙන්නේ. එනිසා අපේ පැත්තෙන් අපි යම් උත්සාහයක් දරනවා ඒක නිවැරදි කරගන්න අලුත් පරම්පරාව හැටියට. මම හිතනවා අපේ පක්ෂය විතරක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණේ, TNA සංවිධානයේ තියෙන තරුණ මන්ත්‍රී වෙනුවෙන් උත්සාහයක් දරනවා යම්කිසි වෙනස් වීමක් කරන්න. නමුත් ඒ සඳහා පාර්ලිමේන්තුව ඇතුළෙත් මම හිතනවා මීට වැඩිය යම්කිසි ක්‍රමවේදයක් තිබිය යුතුයි මේ පිළිබඳව අවශ්‍ය සහයෝගය ලබා ගන්න. දැන් පාර්ලිමේන්තුව කිව්වහම අද දවසේ බොහෝ අයගේ හාස්‍යයට ලක්වන තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අර උඩ ඉඳගෙන පාර්ලිමේන්තු බලන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉතාම අසභ්‍ය අශෝභන වචන යෙදුම් හැසිරීම් මේ තුල තියෙනවා. දැන් ලෝකෙ පුරා පාර්ලිමේන්තුවල මේවා තියෙනවා, ගහ ගන්නවා, අපිට පේනවා යුරෝපීය බටහිර රටවලත් මේවා තියෙනවා. මගේ ප්‍රශ්නය දැන් ලංකාවේ තියෙන විශේෂත්වය තමයි අධ්‍යයනය කරලා බැලුවාම දැන් ඔවුන් බොහෝ විට දැන් අපිටම ඇමරිකානු පාර්ලිමේන්තුව තුළ ගැටුමක් ඇති වුණොත් ඒ සිද්ධියට අදාළව ගැටුම ඇති වෙන්නේ. අපේ රටේ ගැටුමක් ඇති වෙනවා ඒ අතරේ අර සිද්ධිය ගලාගෙන යන උදාහරණයක් විදිහට දැන් පළාත් සභා සංශෝධන පනත. ඒ පනත ඉතාම නීති විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයෙන් සම්මත වෙනවා. ඒකට සහයක් විදිහට තමයි ගැටුම ඇති වෙන්නේ. ඒ කියන්නේ ඔබයිමයි ගහ ගන්න අතරේ අර වැඩේ වෙනවා. මේ ලෝකේ ඉතාම දුර්ලභ සිද්ධියක් ලංකාවේ පාර්ලිමේන්තුව වෙන්නේ. ඔබ කොහොමද මේ தත්ත්වය කියවගන්නේ? ඇත්තටම ඉතාමත්ම ඒක මම හිතනවා මේ පාර්ලිමේන්තුව තුළ සිදු නොවිය යුතු කාරණයක්. විශේෂයෙන්ම සමහරලාට මේ ගැටුම් වලට මූලික හේතුව වෙන්නේ අර පිටිපස්සේ පහරින් මේක සම්මත කරගන්න ආණ්ඩුවේ විවිධ පුද්ගලයේ උත්සාහය දැරීම තමයි සමහරලාට ඒක මේ ගැටුමක් දක්වා වර්ධනය වෙන්නේ. ඒ වගේම එක පැත්තකින් ආණ්ඩුවේ ඉන්න පාර්ශවවත් සමහරලාට බලනෝ පනත සම්මත කරගන්න හොඳම විදිය තමයි විපක්ෂයත් එක්ක ගැටුමට ගිහිල්ලා. ඒ වගේම විපක්ෂේ ඉන්නත් සමහරලාට පුද්ගලයන් අවබෝධ කරගත්තේ නැති වුණා මේ ගැටුමට යන නිසා සමහරලාට මේක සම්මත කර ගැනීම සඳහා මාර්ගය හදලා දීලා තියෙනවා. මම හිතනවා දැන් මේ පාර්ලිමේන්තුව තුළ මම සහභාගී වෙච්ච පාර්ලිමේන්තුව අවුරුදු 3 ඇතුලේ එවැනි පනත් කීපයක්ම සම්මත වුණා. දැන් එක අවස්ථාවක් අපි දැක්කා මුදල් පනතක් 2016 අවුරුද්දේ මට මතක විදියට 2016 අවුරුද්දේ මුදල් පනතක් ඉදිරිපත් වෙච්ච වෙලාවේ විපක්ෂයේ කණ්ඩායමට ජයග්‍රහණ හිමි වුණා. එක ඡන්දයක් අඩුවෙන් තමයි ආණ්ඩු පක්ෂයට ඒ ඡන්දෙදි හිමි වෙලා තිබුණේ. නමුත් අවසානයේදී නියෝජ්‍ය කාර්ක සභාපතිවරයෙක් හිටියේ, ඒ වගේම පාර්ලිමේන්තුවේ මහලේකම්වරයෙක් හිටියා. ඔවුන් තීන්දුව කරා නෑ මේ ඡන්දය සමසමව ලැබුණේ නැවත වතාවක් මේ පිළිබඳව විශ්ලේෂණය කරන්න ඕන කියලා. ඊළඟ දවසේ නැවත වතාවක් ආයේ ඡන්ද කැඳවලා තමයි අවශ්‍ය සඳ සංඛ්‍යාව හදාගත්තේ. පහුගිය මීට සති දෙකකට ඉස්සෙල්ලත් අපි දැක්කා මේ රටේ සාපරාධික ක්‍රියා පිළිබඳව ඒ පනත ඉදිරිපත් වෙච්ච වෙලාවෙත් ආණ්ඩුවට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය නැති වෙච්ච වෙලාවේ දින දෙකකින් ඒක කල් දාලා තමයි ආණ්ඩුවට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ලබා ගත්තේ. පළාත් සභා සංශෝධන පනත ගෙන වෙලාවෙත් ඡන්දේ නියමිත වෙලා තිබුණේ සවස 6:00 නමුත් සවස 9:00 වෙනකන් සියලුම ප්‍රජාතන්ත්‍රවාදී මේ නීති රාමුවෙන් එළියට ගිහිල්ලා පළවෙනිව තවට පාර්ලිමේන්තුවේ වෙනි තත්ත්වයට පත් වුණා. නිසා අපි ඒ සිද්ධිය ගැන නැවත කතා කරමු. කෙටි විරාමයකට අපි එනවා. දේශපාලනය ඔබට මට අපට තිත්ත වෙලා තියෙන මොහොතක දේශපාලනයට හොඳ අරුතක් හොයාගන්න තමයි ඉන්සයිට් සංවාදය ගොඩනැගෙන්නේ. අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර.
අපි දැන් නවත්තපු තැනට මම වෙන ප්‍රවේශයක් ගන්නවා. දැන් ඔබේ කතාවටම අදාළයි. දැන් ඔබ සිංගප්පූරු ගිවිසුම ගැන කියපු නිසාම සාමාන්‍යයෙන් ව්‍යවස්ථානුකූලවත් පාර්ලිමේන්තුව නොදැන ජාත්‍යන්තර ගිවිසුමක් අත්සන් කරන්න බෑ. ඒක ව්‍යවස්ථාව නොතිබුණත් ඒක ඕනම රටක් කරන්නේ නැහැ එහෙම. එතකොට පුද්ගලයෙක් දෙන්නෙක් තුන්දෙනෙක් එකතු වෙලා තමයි මේ විශේෂයෙන්ම මලික් සමරවික්‍රම ඇතුළු කුඩා කණ්ඩායමක්. එතකොට අර්ජුන මහේන්ද්‍රන් ගැනත් කියවන සිංගප්පූරුව ගැන මෙහෙම නීති විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයෙන් ඉතාම බරපතල ගණනේ ගිවිසුමක් අත්සන් කළා. දැන් අපි ඉගෙන කතා කරනවා පාර්ලිමේන්තුවේ. ඔබට හිතෙන්නේ දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදයේද කෙටි? නෑ, ඒක ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි. මේක එක සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මේ රටේ මුළු ආර්ථිකයම හසුරවන්න ගන්න උත්සාහයක් හැටියට තමයි මට පෙනෙන්නේ. මොකද අපි දන්නවා ලෝකේ විවිධ රටවල් තියෙනවා, ඒ රටවල්වල රාජ්‍ය නෙවෙයි ඒ ආර්ථිකය පාලනය කරන්නේ. බහුජාතික සමාගම් ගණනාවක් ඉන්නවා සමහර රාජ්‍යවල ඒ ආර්ථිකය පාලනය කරන. මට හිතනවා ලංකාවත් එවැනි තැනකටද මේ අද දාන්න සූදානම් වෙන්නේ කියලා. මොකද සිංගප්පූරු ගිවිසුම ගත්තම එක පැත්තකින් ඒක නීත්‍යානුකූලභාවය පිළිබඳව ගැටලුවක් තියෙනවා, ඒ වගේම අන්තර්ගත කරුණු පිළිබඳව ගැටලුවක් තියෙනවා, ඒ ගිවිසුමට එළඹිච්ච කාරණා එළඹිච්ච ආකාරය පිළිබඳව අපිට ගැටලු තියෙනවා. එනිසා එහි වාසියවාසිය අපිට පස්සේ කතා කරන්න පුළුවන්. ඒකේ පෙන්නුම් කරන්නේ ඇත්තරම දීර්ඝ කාලයක් වෙනුවෙන් මේ එළඹෙන ගිවිසුම්වල රාජ්‍යයන් අතර එළඹෙන ගිවිසුම් අපිට පහසුවෙන් ඉවත් කර ගැනීමට ක්‍රමවේදිකුත් අපේ රටේ නීතිය තුලත් නැහැ, ලෝක සම්ප්‍රදායික නීතිය තුලත් නැහැ. ඒ නිසා මම හිතනවා මේ ගිවිසුම් තුලින් සිංගප්පූරු ගිවිසුම් වැනි ගිවිසුම් තුලින් රට විනාශයට අද දමන රටේ ආර්ථිකය කීප දෙනෙක්ට මම දන්නේ ඒක අර්ජුන මහේන්ද්‍රන්ගේ සමාගම් කීපයක් වෙනුවෙන් කරන දෙයක්ද, නැත්නම් මලික් සමරවික්‍රම ඇමතුමාගේ හිතවත් පාර්ශව කීපයක් වෙනුවෙන් කරන යම්කිසි කටයුතුද කියලා. නමුත් මේකෙන් පෙන්නුම් කරන්නේ රටේ ආර්ථිකය පාලනය කිරීමට එක්තරා යම්කිසි කුඩා කණ්ඩායමක් උත්සාහයක් දරනවා බව තමයි පෙනෙන්නේ. දැන් ඔබ නැවත මං රැගෙන ගියුත් පස්සට දැන් ඔබ පාර්ලිමේන්තුවට එන්නේ 2015 මැතිවරණයත් එක්ක. දැන් පාර්ලිමේන්තුවේදී ඔබට ඔබ එනකොටත් සම්මත වෙනවා 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ. දැන් 19 තමයි මේ කියන ජාතික ආණ්ඩු හදන්නේ. ඒක ඇතුළේ හුඟක් කතා තියෙනවා. එකක් ජාතික ආණ්ඩු හදනවා. ඔබ හිතනවද දැන් මේක මං අහන්නේ ඔබත් නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයත් ඇතුළේ සියලු කණ්ඩායම් වෙනුවෙන් තමයි ඔබට මේ උත්තර දෙන්න වෙන්නේ. මේ 19 නිවැරදි තීරණයක්ද? නැ, මං හිතන්නේ 19 සංශෝධනය පිළිබඳව ඡන්දේ දීපු පිරිසම අද දවසේ කනගාටුවට පත් වෙනවා 19 සංශෝධනය වැනි පනතක් වෙනුවෙන් අත උස්සන් ලැබීම පිළිබඳව. මම හිතන්නේ ඒ 19 සංශෝධනය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දී අඩුම තරමේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු බහුතරයක් මන්ත්‍රීවරුන්ට අඩුම තරමේ පැය කීපයක කාලයක්වත් ලැබුණා කියලා ඒ සංශෝධන පිළිබඳව අධ්‍යයනයක් කරන්න. මට ලැබෙන තොරතුරු තමයි, මට අපිට දැනුවත් කරපු තොරතුරු තමයි එදා දවසේ පාර්ලිමේන්තුවේ උදේවරුවේ තමයි අතිගරු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායමට මේ 19 සංශෝධනය වෙනුවෙන් පක්ෂව ඡන්දෙ දෙන්න කියන ඉල්ලීම කරන්නේ. නමුත් ඒ කිසිම කෙනෙක් ඒ පිළිබඳව අධ්‍යයනයක් කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. 19 සංශෝධනය පිළිබඳව අද දවස වෙන විටත් සමහර තැන්වලදී අපිට නීතිමය ගැටලු තියෙන තැන් තියෙනවා. මේකේ හදලා තියෙන නීති පිළිබඳව සමහරලාට ජනාධිපතිවරත් අද වෙනකන් දැනගත්තේ නැති කාරණා පිළිබඳව පහුගිය කාලේ දිගට මෙතුමා විසින්ම මේ පිළිබඳව අනාවරණය කරා. ඒ නිසා මම හිතන්නේ ඒක නිසි ක්‍රමවේදෙන් සම්මත කර දෙයක්, අධ්‍යයනයකින් සම්මත කර දෙයක් කියලා. නිසා ඒ තුලින් අපේ රටේ ව්‍යවස්ථාවේ ව්‍යාකූලභාවය නිවැරදි වුණා කියලා මම හිතන්නේ. ඒක තවත් ව්‍යාකූලභාවට පත් වුණා කියන එක තමයි මම විශ්වාස කරන්නේ. එහෙම වෙන්න පුළුවන්ද? දැන් නැවතත් මුලට ගියොත් ඔබට කලින් පරම්පරාව දැන් ඔබ එන්නේ දෙවෙනි පාරටනේ. දැන් ඔබේ වැඩිහිටියන් තමයි මේ වැඩේට සම්බන්ධ වෙන්නේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත්තත්, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ගත්තත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ගත්තත් මේ ඔක්කොම අය ඔබේ පියාගේ පරම්පරාවය. ඔවුන්ට සමකාලීන අය. මෙච්චර මේ නොදනුවත් මේ දේ වුණා වෙන්න පුළුවන් ඔබට අනුව. දැන් ඒ 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයම දැන් ලංකාව අද දවසේ මොකක් හරි අර්බුදයක නම් තින්නේ. මේ අර්බුදයට මුල හදන පදනම දාන එදා ඔබ හිතනවද මේක නොදැන සිද්ධ වුණාද? එහෙම නැත්නම් කට්ටියම එකතු වෙලා මේ සාමාන්‍යයට තේරෙන්නේ කිව්වොත් ගේමක් ගැහුවා දෙපැත්තම එකතු වෙලා? නෑ, මම හිතන්නේ මේක එක්තරා කණ්ඩායමක් යම්කිසි ආකාරයකට සංවිධානාත්මකව තමයි මේ 19 සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ. නමුත් පාර්ලිමේන්තුව හිටව අති බහුතරයක් දෙනා එදා 19 සංශෝධනය පිළිබඳව දැනුවත් වෙලා තිබුණ විදියට වැඩිය වෙනස් සංශෝධන තමයි එදා දවසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත වුණේ කියන එක තමයි අපිට පාර්ලිමේන්තු මන්ත්‍රුත් එක්ක කතා බහ කරන වෙලාවේ දැනගන්න තියෙන කාරණාව. දැන්
පහුගිය පළාත් සභා මැතිවරණ පනත පිළිබඳවත් සංශෝධන ඉදිරිපත් කරද්දී ඔවුන් ඒක ඉදිරිපත් කරේ කාන්තා නියෝජනය වැඩි කර ගැනීම සඳහා තමයි පළාත් සභාවට සංශෝධනයේ වගන්ති දෙකක සංශෝධනයක් ඉදිරිපත් කරේ පාර්ලිමේන්තුවට. ඒ වගන්ති දෙකේ යෝජනාවලිය කාර්ක සභා අවස්ථාවේදී සංශෝධන 52ක් පැය කීපයක් ඇතුළතුලේ අධ්‍යයනය කිරීම සඳහා තමයි ඉදිරිපත් කළ. එදා දවසේ හවසම ඒ ඡන්දය ගැනීමේ කටයුත්ත කරේ. එනිසා ඒ වැනිම කාරණයක් තමයි 19 වෙනි සංශෝධනය සිදු කරේ. මම හිතනවා 19 වෙනි සංශෝධනය ටිකක් කාලයක ඉඳලා ඔවුන් නිර්මාණය කළ සංවිධානාත්මකව කරගෙන තිබුණු කාර්යභාරයක් කියලා ජනවාරි 8 වෙනිදා මැතිවරණට ඉස්සෙල්ලා. ඒ මැතිවරණෙන් පෙර හදපු සංශෝධනය මැතිවරණ ජයග්‍රහණයත් උණුසුමත් එක්කම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ජයග්‍රහණය ලබා ගැනීම තමයි ඔවුන්ගේ අදහස වුණේ. ඒක ඔවුන් ඉෂ්ට කරගත්තා. ඒ ඉෂ්ට කර ගැනීම තුළ පාර්ලිමේන්තුවේ බහුතර දෙනා නොමග යවල තමයි ඒ කටයුත්ත සිද්ධ වුණේ කියන එක තමයි අද දවසේ පැහැදිලි වෙන්නේ. දැන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව ගැන ඔක්කොම කතා කරන්නේ අර ස්වාධීන කමිෂන් පත් කරනවා. දැන් කවුරුවත් ඒකට අත ගහන්නේ නැහැ. ඒ ස්වාධීන කමිෂන් සභාව පත් කරන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව බැලුවාම ඒකේ ව්‍යුහය අග්‍රාමාත්‍යවරය, කතානායකවරය, විරුද්ධ පක්ෂ නායකයා. දැන් පවතින තත්ත්වයන් තුළ තුන්දෙනාම එක්කෙනෙක්. ඊට පස්සේ ජනාධිපතිවරයාගේ නියෝජිතවරයා. ඒත් ඒකමයි. ඊට පස්සේ අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා නාම යෝජනා කරලා ජනාධිපතිවරයා පත් කරන පස් දෙනෙක්. දැන් මේක දානකොටම මේක සාමාන්‍යයෙන් ඔය 10 පන්ති ළමෙක්ට උනත් තේරෙනවානේ මේක සම්පූර්ණ මේ ගේමක් ප්ලේ වෙන්නේ කියලා. මේක හරි සරලයිනේ. දැන් මං ඔබෙන් නැවත අහන්නේ 2015 ජනවාරි, මම කියන්නේ රෙජිම් චේන්ජ් එකක් වුණා කියලා මගේ යෝජනාව. 2015 ජනවාරි 8 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂේක පාලනේ බිඳලා දාලා වෙන කට්ටියක් ගෙනත් තිනවා. ඉත්තු මාරු කරනවා. ලෝකෙ පුරාම එක් කරනවා. මගේ යෝජනාව. මං අහන්නේ ඔබෙන් මේ දැන් ඔබත් එක්කම ඉන්න අනිත් අය. ඒ කියන්නේ ඔය දැන් රට හදන්න කතා කරන මේ ආණ්ඩුවට විරුද්ධව හඬ නගන ඔක්කොමලා එකතු වෙලා කට්ටියම වෙන වෙන අරමුණු සඳහා එක්ක ඇමතිකමක් වෙන්න පුළුවන්, මුදල් වෙන්න පුළුවන්. මේ 2015 ජනවාරි 8 කිට්ටු කාලේ ඒ ගේම් එක ප්ලේ කරා වෙන්න බැරි දේ මොහොතේ. දැන් ඕවා කිව්වාට එදා දවසේ තිබුණු දේශපාලන පසුබිමත් එක්ක ඔබ කියන ඒ සැකය මටත් තිබුණා. මොකද එදා දවසේ සමහරලාට ආණ්ඩු පෙරලියත් එක්ක බොහෝ දෙනෙක්ගේ දේශපාලන අනාගතය පිළිබඳව යම්කිසි අපහැදිලි තැනක තිබුණේ. ඒ වගේම බොහෝ දෙනෙක් සමහරලාට දේශපාලන තීන්දුව ගන්න බිය වෙලාවක මේ පනත ගෙනීම තුලින් එවැනි සැකයක් ඇත්තටම අපිට මතු වෙනවා. නමුත් මම විශ්වාස කරනවා එදා දවසේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු පිරිසටත් පෙන්නපු දේ නෙවෙයි එදා දවසේ සංශෝධන තුලින් සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව ඉදිරිපත් කරේ. ඒ නිසා බොහෝ දෙනෙක් එදා දවසේ මම හිතනවා මේ පිළිබඳව දැනුවත් වෙලා හිටියනම් අද ඒ නැවත වතාවක් ඒ පනත පිළිබඳව විවාදයක් තියෙනවා නම් ඒ එදා දවසේ ඡන්දය දීපු බොහෝ දෙනෙක් ඒ ඡන්දය වෙනස් කර ගැනීම වෙනුවෙන් ඡන්දය භාවිතා කරයි කියලා මම විශ්වාස කරනවා. ඔබ කියන පැත්තකුත් තියෙනවා. මොකද එදා දවසේ අපි දැනගෙන හිටියෙත් නෑ මොන පුද්ගලයාද පක්ෂ සමහරලට අපේම කණ්ඩායමේ හිටියා යටින් අනිත් කණ්ඩායමේ අනිත් කඳවුරුට දේශපාලන වශයෙන් එදා ජනාධිපතිවරණ උදව් කරපු කණ්ඩායමක් හිටියා. ඒ වගේම යටින් අපේ කණ්ඩායම හිටියා සමහර කීප දෙනෙක් හිටියා එදා දවසේ යම්කිසි බලාපොරොත්තු ඇතුව උදව් කරපු කීප දෙනෙකුත් හිටියා. ඒ නිසා ඔබ කියන එකේ ඒක බැහැර කරන්නත් බෑ. නමුත් මම විශ්වාස කරනවා එදා දවසේ දෙපැත්තම එකතු වෙලා ගේමක් ගැහුවට වැඩිය සංවිධානාත්මකව එක කණ්ඩායමක් විසින් මෙහෙවලා කරපු ඒ උගුලට කණ්ඩායම් දෙකේම බොහෝ දෙනෙක් අහු වුණා කියන එක තමයි මම විශ්වාස කරන්නේ. මගේ යෝජනාව නැවත දැන් අවුරුදු 3කට ආසන්න කාලයක් ගිවිලන වැඩි කාලයක්. දැන් අපි හිතමු මොහොතකට දැන් මේ 19 ගණන්ල මට පෙන්නන්න පුළුවන් එකින් එකට මේ අද දවසේ රට ඇදීගෙන යන අර්බුදයට මුල හදලා තිනවා ඉතාම විධිමත්ව. දැන් මම දේශපාලන ක්‍රියාකාරී කටට මාධ්‍ය කරුවෙක් කටට මේක මුල ඉඳලම කිව්වා විවිධ වැඩසටහන්වල විවිධ තැන්වල ආරම්භය පටන්. මගේ යෝජනාව දැන් මේ සිද්ධිය වෙන අතරේ අපි හිතමු අනිත් පැත්තේ කට්ටියට, ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කට්ටියට පේනවා මේක වැරදි, මේක නීති විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී, අපි රැවටුණා කියලා පහුවෙන්ද තේරෙනවානේ. එතකොට මේක විශාල කැළඹීමක් ඇති කරලා පාර්ලිමේන්තුවෙන් එළියට බහැලා දැන් රටට දැවැන්ත හානියක් නම් වෙන්නේ යන්නේ. ඊට විරුද්ධව හිටගන්න තිබ්බනේ ආණ්ඩුව. එතකොට ප්‍රජාතන්ත්‍රවාදයේ තුලම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී විදිහට බිඳ වැටෙනවා. ඒ කියන්නේ දැන් රවට් දැන් ඔබවම රැවට්ටුවොත් මේ මොහොතේ ඔබට පියවරක් ගන්න පුළුවන්නේ. ඒක මේ පොතේ නැති වෙන්න පුළුවන්. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ සම්මුතියක්නේ. එහෙම අමුමමී සම්මුතියක් බිඳලා අනිත් කට්ටිය රැවට්ටුවා කියලා අපිට හිතන්න පුළුවන්ද? මම නැවතම අහනවා ඔබේ. ඔබ කල්පනා කරලා බලන්න එදායේ පාර්ලිමේන්තුවේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දි දුන්නේ එක മന്ത്രിවරයයි. සරත් වීරසේකර මට මතකද දිගමන. ඒක තමයි ප්‍රශ්නේ. සරත් වීරසේකර මැත්තොම පමණයි. නමුත් ඔහුට ඡන්දින් අත්වෙච්ච ඉරනම
එදා දවසේ මේ රටේ ජනතාවත් පිළිගත්තේ දහනම්වෙනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වෙච්ච සරත් විරසේකර රටට කරේ ද්‍රෝහිකමක් කියන එක. ඒ නිසා එදා ඡන්දෙදී සරත් විරසේකර නැවත වතාවක් පාර්ලිමේන්තුවට ඡන්ද ඉදිරිපත් වෙනකොට ඔහුව පරාජයට පත් වෙලා වෙනත් කණ්ඩායම පාර්ලිමේන්තු නියෝජනය කරන අවස්ථාව ලැබෙනවා. හැබැයි අවුරුදු 3කට පස්සේ තමයි මේ රටේ ජනතාවටත් මේ රටේ සිවිල් සංවිධාන මේ රටේ වෘත්තීය වේදීන් අතුරු සියලු දෙනාට නීති ක්ෂේත්‍රයේ විශාරදයන්ට පවා මේ දහනම්වෙනි සංශෝධනයේ තියෙන ඒ ගැට ගහලා තිබුණු අමාරු අසීරු තැන් ලියාගන්නේ කොහොමද කියන එක පිළිබඳව තවමත් පැහැදිලි කරගන්න බැරුව ඉන්නේ. හැබැයි මම අමාරු පෙන්නපු තැන නම් එහෙම අසීරු තැන් නෙවෙයි නිකන් හය පන්ති ළමෙක්ට තේරෙනවා කියන්නේ. ඔබ කියන කාරණා කීපයක් ඇත්ත. නමුත් ඒ විවස්ත සම්පාදක මණ්ඩලය බවට පත් කරන එකම අපි කියමු දැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහුගේ ජනාධිපති මැතිවරණයවත් මේ ජනමතයකට තුඩු දෙන ආකාරයේ විවස්ථාවේ සංශෝධන වලට යන්නේ නැහැ කිව්වා. දැන් අලුත් විවස්ථාවක් හදන්න ඕනේ කියන හඬ එනකොටම ඒක අවශ්‍යද කියන ප්‍රශ්න අනිත් පැත්තේ එන්න තිබ්බනේ. එහෙම ආවේ නැහැ නේ. ඊට පස්සේ මුළු පාර්ලිමේන්තු විවස්ථා සම්පාදක මණ්ඩලය බවට පත් කරන ඔක්කොම ඉන්නවා පූස් පැටව වගේ. ඉතින් ඔවුන්ගේ නම්මට කියවන්න පුළුවන්. ඒ අතර දිනේෂ් ගුණවර්ධනත් ඉන්නේ ඔක්කොම එකතු වෙලා දැන් මේක හා කියලා අවුරු තුනක් විතර ගියාම තමයි කියන්නේ මෙන්න රට බෙදෙන්න යනවා කියලා. මම නැවතුඹෙන් අහන්නේ මේක ඔබෙන් අහන්න හේතුව අඩුතරමේ ඔබේ પરම්පරාවේ මේ සංවාදේ ගොඩ නැගුණොත් මොකක් හරි හිත දවසේ වෙන්න ඉඩ තියෙනවා. නැ මම හිතනවා එදා දවසේ තිබුණු විශාලතම ගැටලුව අභියෝගය තමයි පාර්ලිමේන්තුවේ එක පැත්තකින් ආණ්ඩු පක්ෂය නියෝජනය කරපු එදා එක්සත් ජාතික පක්ෂයේ නායකයා අගමැතිවරයා. එතන එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම අගමැතිවරයා අවනතව තමයි කටයුතු කරේ. එතකොට විපක්ෂයේ නියෝජනය කරපු කණ්ඩායම එදා දවසේ නායකයා එදා වෙන විට මෛත්‍රීපාල සිරිසේන රටේ පත්වෙච්ච ජනාධිපතිවරයා. ඒ නිසා ජනාධිපතිවරයාගේත් අගමැතිවරයාගේත් යෝජනාවක් ඒකාබද්ධව ඉදිරිපත් කරපු යෝජනාවක් පරාජයටපත් කිරීම පිළිබඳව එදා දවසේ මම හිතනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට එදා දවසේ කටයුතු කරපු කණ්ඩායම් වලටත් යම්කිසි ගැටලු තිබුණා. අවසාන වශයෙන් තමයි කණ්ඩායම් රැස්වීම වලදී තීන්දුව తీරන අරගෙන මේ සඳහා පක්ෂව ඡන්දය ලබා දෙනවා කියන තීන්දුව අවසාන මොහොතේ මම දන්න විදියට හවස 4ට තමයි එකඟතාවයට ආවේ මේ සඳහා ඡන්දය ලබා දෙනවා. නමුත් යම්කිසි සංශෝධන ඉදිරිපත් කරනවා කියලා. ඒ ඉදිරිපත් කරපු සංශෝධන කිසිවක් බාරගෙන නැහැ කියලා දැනගත්තෙත් මම හිතනවා 19 වෙනි සංශෝධනයේ ඡන්දය දීලා මාස කීපයක් ගත වුණාට පස්සේ තමයි බොහෝ දෙනෙක් දැනගත්තේ මේ සංශෝධන පව ඇතුළත් වෙලා නැහැ කියලා. අඩුමතරමේ ජනාධිපතිවරයා ජනාධිපතිවරේ ඉවත් වුණොත් ජනාධිපතිවරයාගේ බලය යන්නේ කාටද කියන එක පිළිබඳව මම හිතනවා පාර්ලිමේන්තුවේ කථානායකවරයාට යනවා කියලා තියෙන බලය පවා පිළිබඳව විවිධ මත පළවෙන්න ගත්තේ මේ 19 වෙනි සංශෝධනයේ ක්‍රියාත්මක වෙලා අවුරුද්දකට විතර පස්සේ. එතකොට අගමැතිවරය ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයාටත් නැහැ, පාර්ලිමේන්තුවටත් නැහැ, කථානායකවරයාටත් නැහැ කියන එක. ඒ වගේම විපක්ෂ නායකවරයා පත් කිරීමේ බලය පිළිබඳ මේ අර්බුද ගණනාවම මතුවෙන්නේ අවුරුදු 2කට පස්සේ. ඒ නිසා මම හිතනවා එදා දවසේ මේක නිර්මාණය කරන්න කටයුතු කරපු නායකත්වය අරගෙන කටයුතු කරපු විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ ඉඳලා මම හිතන්නේ බොහෝ දෙනෙක් මේ පිළිබඳ අවබෝධයක් තිබුණා කියලා මේ ලොකු ගැටයක අපි මේ ලොකු නැත්තම් අමාරු අසීරු තැනක අපි මේ හිර වෙන්න යන්නේ කියන එක. ඒ නිසා මම හිතන්නේ එදා දවසේ නීති විශාරඥන්ටත් විශාරදයන්ටත් මේක ලියා ගන්න බැරි වෙච්ච එක එදා දවසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දිනක් ඇතුළතුළු එක දිනක් ඇතුළත උදේ 19 වෙනි සංශෝධනය දීලා හවස මේ පිළිබඳව ඡන්දය ලබා දෙන්නකෝ මේ අධ්‍යයනය කරන්න කාල සීමාවක් තිබුණා කියන එක. මේ බරපතල තත්ත්වය ගැන අපි යලිත් ඔබ සමග සම්බන්ධ වෙලා කතා කරනවා කෙටි විරාමයක්. සාමාන්‍ය මිනිසුන්ගේ මතය තමයි මොනව වුණත් මොනව කරගතත් අන්තිමට මේ බර පීඩනේ ඉන්නේ මිනිසුන්ට අපි තමයි දුක් විඳින්නේ කියන එක. ඒක ඇත්තක් තියෙනවා. දේශපාලනය කියන්නේ අන්තිමට වැඩ කරන මිනිසුන්ට ශ්‍රමිකයන්ට ඇත්තටම මහා පොළවේ පය ගහලා ඉන්න මිනිසුන්ට වග කිව යුතු මහා දැනුම් පද්ධතියකට සම්බන්ධ ක්‍රියාදාමයක් අපි ඒ ගැන විමසා බලමින් ඉන්නවා. අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර. මං මේ ප්‍රසිද්ධ රහසක් ඔබෙන් අහන්න හදන්නේ. දැන් ඔය ඔබ පාර්ලිමේන්තු තුල ගියපු කතා ඇතුලේ නිකමට අහන්නේ ඔබට ඕනම් පිළිතුරු නොදින්නත් පුළුවන්. මේ රුපියල් හරි ඩොලර් හරි දාපු මේ බෑග්ස් එහෙම එහෙ වුණා කියන කතාව ඇත්තද නැද්ද? ඒ කියන්නේ සියලු අවස්ථාවල එකිනෙකාව මිලදී ගත්තාද විශාල මුදල් ප්‍රමාණයන්ට? මම එහෙම අපි පාර්ලිමේන්තුවේ ඉන්න කාලය තුලත් ඒ පිළිබඳව පහුගිය අවුරුදු තුනෙත් එවැනි සිදුවීම් පිළිබඳව කතාබහට ලක් වෙනවා. විශේෂයෙන්ම ආසන්නම සිද්ධිය අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනා ගෙනාපු අවස්ථාවේ. එදා දවසෙත් විශාල කතාබහක් පාර්ලිමේන්තු තුළ සිදු වුණා. විශේෂයෙන්ම TNA සංවිධානයේ ඔවුන්ගේ පාක්ෂිකත්වය අගමැතිවරයාට ලබා ගැනීම වෙනුවෙන්
යම්කිසි මුදල් හුවමාරුණා කියන එක. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයට හිතවත්ව කටයුතු කරපු නමුත් එදා දවසේ පක්ෂයේ නායකයාට විරුද්ධව ඡන්දය ලබා දෙන්න බලාපොරොත්තු වෙන හිටපු බොහෝ පිරිසකටත් එදා දවසේ මුදල් හුවමාරු කෙනෙක් වුණා කියන එක පිළිබඳව පාර්ලිමේන්තු තුල කතාබහ වුණා. ඒ වගේම පෙර ඉතිහාසයේ එවැනි සිද්ධි තුලත් මාරු වෙච්ච පිළිබඳව කතාබහ ඇතිවිලා තියෙනවා. ඔබේ પરම්පරාවේ අය දැන් ඔය මේ 20 30 30 ගණන් වල කට්ටිය 40ට අඩු කට්ටිය ඔවුනුත් මේ මුදලට විකිනේ දුබ හිතන විදිහට ඔබට පොඩි ඇතිනේ මේ හැඟීමක් දන්වන්නේ යාළුවෝ ගැන එහෙම තියෙයිද? නැමම නම් විශ්වාස කරන්නේ විශේෂ මේකාබද්ද විපක්ෂේ අපිත් එක්ක කටයුතු කරන ඒ අලුත් પરම්පරාවේ දේශපාලන නායකයන් තරුණ නායකයන් එවැනි මුදලට ගන්න පුළුවන් කණ්ඩායමක් කියලා. මේ බොහෝ දෙනෙක් ආර්ථික වශයෙන් උත් ශක්තිමත්, ඒ වගේම දේශපාලන වශයෙන් යම්කිසි ප්‍රතිපත්තියක කටයුතු කරන අති බහුතරයක් නියෝජනය කරනවා කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒ නිසා මම හිතන්නේ හැම මුදලට යට වෙන කණ්ඩායමක් හිටියානම් යම්කිසි තනතුරු වරප්‍රසාද වෙනුවෙන් එන මේ පිරිස වාඩි වෙන්න ඕන කියලා ආණ්ඩු පක්ෂේ. ඒ නිසා ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න තරුණ මන්ත්‍රීවරු ගැන මට ඒ සහතිකය දෙන්න පුළුවන්. ඒ ඉන්න කිසිම කෙනෙක් තනතුරු වරප්‍රසාද මුදල් වෙනුවෙන් විකිනෙන කණ්ඩායමක් නෙවෙයි කියන එක. හරි. අපිට කෙලින්ම මේ ඔබත් සම්බන්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පොඩ්ඩක් එබිල බැලුවොත් දැන් මේ මොහොතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ ප්‍රධාන බෙදීමක් තියෙනවානේ. මෛත්‍රීපිල, මහින්දපිල කියලා ඕනනම් ඉරක් ගහලා බෙදන්නත් පුළුවන්. මගේ ප්‍රශ්නේ එතනට කලින් වෙන විදිහකට මම ඔබෙන් අහනවා. සමහරු කියන හැටියට එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි අර පාට දෙක වෙනස් වුණාට එකම කතාවක් කියන කට්ටියක් කිසිම මේක වෙනසක් නෑ, ආර්ථික දේශපාලනමේ ගමන් මඟ එකමයි කියලා. ඔබ මොකද හිතන්නේ කියන මේ දෙකම එකක්ද? බැලූ බැල්මටම මං හිතනවා ලොකු වෙනස්කම් නෑ මම දකින විදියට. සමහර ගන්න තීන්දුව තීරණවල දැන් එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික වැඩපිළිවෙල ගත්තම ආර්ථික වැඩපිළිවෙල යම් කිසි වෙනසක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට. අපි පහුගිය අවුරුදු 20 කටයුතු කරපු ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය හා මේ ආර්ථික ප්‍රතිපත්තියේ වෙනස්කම් කීපයක් තියෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම කියන එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ හිටපු ආණ්ඩුවලත් යම්කිසි ප්‍රතිපත්තියක් වුණා. නමුත් රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම නෙවෙයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. ඒ වගේම ජාතික සම්පත් විකිණීම කියන කාර්යභාරයේදී යම්කිසි වෙනස් වෙන තැන් තියෙනවා. නමුත් අද ඔබ අවුරුදු 20 හැදුවේ කොතනින්ද කියලා සාමාන්‍යයෙන් ගෙවි ගිය අවුරුදු 24 ඉඳලා. හැබැයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග තමයි වැඩිම මේ මම පිළිගන්නවා. ඒක තමයි මම එතනට එන්න හැදුවේ. ඒ කාලයේ තිබුණු අභියෝගත් එක්ක සමහරලාට ආර්ථිකය කළමනාකරණය කිරීමේ දුර්වල අවස්ථා අපේ ආණ්ඩුව තුලත් සිදුලා තියෙනවා. අපේ ප්‍රතිපත්ති තුලත් සිදුලා තියෙනවා. ඔබ අපේ ආණ්ඩුව කියලා ඇයි වගකීම ගැන ඔබ හිටියෙත් නෑ නේ කාලේ? 94 ඒව ගන්න ඇයි ඔබ 82 ඉන්නේ උපදින්නේ? මම හිතන්නේ ඒව ගන්න මගේ පියත් නියෝජනය කරපු ආණ්ඩුවක්. ඒ නිසා ඒ ආණ්ඩුව මගේ ආණ්ඩුව නොවනට මම හිතනවා අපි දේශපාලන වශයෙන් එක පැත්තකින් මගේ පියා නියෝජනය කරපු ආණ්ඩුව, මගේ පියා ශක්ති දීපු ආණ්ඩුවක්. ඒ වගේම ඒක විශාල වරදක් කියලා ඔබට හිතෙන්නේ නැද්ද? ඒ කියන්නේ මට පෙන්නන්න පුළුවන් එකින් එක චන්ද්‍රිකාගේ පාලන සමය තුල ඒ මම රාවයට වැඩ කරා සැහෙන කාලයකේ කාලය තුල. ඒ කියන්නේ ඔබට මට උදාහරණ එක පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ කොච්චර මේ ඒ වචනේ මම මේ ජනමාධ්‍ය කියන්න හොඳ නැහැ, කොච්චර කාලකන්ණ විදිහට අපේ දේපොළ විකුණලා තියෙනවද කියලා. ඒ කියන්නේ ඒවා හිතාගන්න බෑ ඇයි මේ වික්කේ කියලා. ඒ කියන්නේ මම පිළිගන්නවා එක්තරා ආකාරයකට සමහර දේවල් අපිට නොකළ යුතු වැඩ ගණනාවක් ඒ ආණ්ඩු තුලින් සිද්ධ වුණා. නමුත් ඒ කාල වකවානුවල තුල සමහර වෙලාවල් වලට අපි එක පැත්තකින් යුද්ධයක් කරන ගමන් එක පැත්තකින් ජාත්‍යන්තර වශයෙන් උත් කොන් වෙලා ආර්ථික වශයෙන් අපි ඉතාමත්ම පරිහානියට පත්වෙමින් පවතින යුගයක අපි 2000-2001 ආසන්න කාලෙට එනකොට අපේ රටේ ණය බර පිළිබඳව විශාල ගැටලුවක් තිබුණා. විදේශ රටවලින් අපිට ණය ගැනීමේ අපහසුතාවයන් තිබුණා. රටේ ආර්ථික ගෙන යාමේ අපහසුතාවයන් තිබුණා. එක පැත්තකින් යුද්ධය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ගැටලු තිබුණා. ඒ නිසා සමහර ඒවට පිළිතුරු වුණේ ආර්ථික මර්මස්ථාන විකිණීමේ කටයුතු. නමුත් මම පිළිගන්නේ කොයිම වෙලාවකත් කොච්චර අසීරුතාවේ හිටියත් ඒ කටයුත්තේදී ආර්ථික මර්මස්ථාන විකිණීම තුලින් අපිට යම්කිසි සහනයක් ලබා ගන්න පුළුවන් කියලා ඒවා යම්කිසි ආකාරයක ප්‍රතිසංවිධානය කරලා එක්කෝ හවුල් ව්‍යාපාර හැටියට රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර හැටියට ගෙනිච්චනම් මම හිතනවා ඒ තත්ත්වය වෙනස් කරගන්න තිබුණා කියලා. නමුත් සමහර ආයතන තියෙනවා ඇත්තටම රජයක් විසින් ඉතාමත්ම පාඩු ලබන ඉතාමත්ම අසිරුවෙන් ගෙනියන
මමත් විශ්වාස කරනවා පෞද්ගලිකංශයේ සහයෝගයතු දිනු කළ යුතුව තිබුණු ආයතන ගණනාවක් තියෙනවා. ඒ නිසා එවැනි ආයතන ප්‍රමුඛත්වය දීලා අර හිතුමතේ සියලුම ආයතන පෞද්ගලීකරණය කිරීම නෙවෙයි. දැන් ආසන්න උදාහරණයකට ගත්තොත් එම හම්බන්තොට වරාය. මම පෞද්ගලික විශ්වාස කරනවා හම්බන්තොට වරාය අපි බදු දීම තුලින් මේ රටේ ආර්ථිකය තව තවත් අපි ආගාධයට පත් කරගත්ත කියලා. හම්බන්තොට වරාය තුලින් තමයි අපිට නැගී සිටින්න අවස්ථාවක් තිබුණේ. ඇය වාරික ප්‍රමාණයක් ගෙවාගෙන අවිල්ල තිබුණා. ඒ තුලින් හම්බන්තොට වරායෙන් පමණක් නෙවෙයි හම්බන්තොට වරාය ආශ්‍රිතව කර්මාන්තපුරය ඒ තුලින් ගුවන්තුටුපොළ මේ සියලු දේ තුලින් අධිවේගී මාර්ගපති තුලින් රටේ ආර්ථික අනාගතය ශක්තිමත් කරන්න තිබුණු අවස්ථාවක් තමයි අපිට ගිලිහිලා ගියේ කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා සමහර තැන්වලදී ඔව් අපි අපේ තිබුණු පසුගිය පැරණි ආණ්ඩු තුලින් ඒ කෙරිච්ච සිදුවුණු වැරදි ක්‍රියා නිසා සමහරලාට අද දවසේ අපිට ඒ පිළිබඳව වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. සරල උදාහරණයක් මම ඔබට යෝජනා කරන ඔබට තව කල් තියෙන නිසා දේශපාලනය තුල හිතන්න ඔරුවල වානේ කම්හල විකුණලා ලංකාවට මොනවද ලැබුණේ ගණන් හදලා බැලුවොත් ඒ ඕන්නේ ලංකාවේ බෝගල පතල ලෝකයේ තිබෙන හොඳම මිනරන් තියෙන පතල ජර්මන් සමාගමකට දෙන අපිට මොනවද ලැබුණේ මුකුත් ලැබිලා නැහැ. අඩුතරමේ දැන් කවුරු හරි කියනවා නම් මෙච්චර ණය වර්ග ප්‍රමාණයකට මෙච්චර බිලියන ගානක සල්ලි ලැබුණා කියලා එහෙම මුදල් ලැබිලත් නැහැ. ලෝකෙ එකම රට වෙන්නේ නැති කියලා මම පොඩි යෝජනා කරනවා. මෙහෙම රාජ්‍ය ව්‍යවසායන් සම්පත් විකුණන එක යෝජනාවක්. දැන් මම ඊළඟට ඔබෙන් අහන ප්‍රශ්නත් එක දරදඬු ප්‍රශ්නයක්. දැන් කොහොමද ඔබ ඉස්සෙල්ලා මේ ඒ නම කියපු නිසාම දැන් විජේදාස රාජපක්ෂ ප්‍රමුඛ SB දිසානායක රාජිත සෙනරත්න වගේ අය එතකොට ලක්ෂ්මන් කිරියල් අනිත් පැත්තේ කියලා කිව්වත් මෙහෙම කණ්ඩායමක් කොහොමද දිගින් දිගටම හැම ආණ්ඩුවකම බලවත් තැන්වල ඉඳලා තීරණ ගන්නේ. දැන් උදාහරණ අපි සරල උදාහරණ විජේදාස රාජපක්ෂ චන්ද්‍රිකාගේ පාලන සමය තුළ ඉතාම ප්‍රබල අමාත්‍යවරේ. ප්‍රබල විෂයන් බාර දීලා තිබුණා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවත් ප්‍රබල තැන්වල හිටියා. එතකොට මේ ජාතික ආණ්ඩුව කියන ආණ්ඩුව ඇතුළත ඉතාම ප්‍රබලයෙක්. ඊට පස්සේ ඔහු දාලා යනවා. ගිහිල්ලා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයත් එක්ක මම දැක්ක පන්සල් කීපයක ඉඳගෙනත් තියෙනවා. මෙන්න ආයෙවිල ආණ්ඩුව විශාල විෂය දැනට විශාලම මේ ඉතාමත්ම බරපතල ගන්නේ විෂය පද්ධතියෙන් බාර දීලා තියෙන්නේ සංස්කෘතියට අදාළ ජාතිකත්වයට අදාළ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාට. කොහොමද ඒක වෙන්නේ? එච්චර මේ ලෝකිකම රටන එහෙම වෙන්න බෑනේ. මේ උදේ එකතනක හැන්දෑව එකතනක ප්‍රබලම තැන් කොහොමද තියාගෙන ඉන්නේ? අතරම සාප මමත් ඔබත් එක්ක එකඟ වෙනවා. එහෙම නොවෙනවා නම් තමයි ඇත්තටම රටේ දියුණුව ඇති කරන්න පුළුවන් වෙන්නේ. එක පැත්තකින් මම පෞද්ගලිකව විශ්වාස කරනවා අපි ආණ්ඩු බලයට යා යුත්තේ මේ පාර්ලිමේන්තුවේ ඔලුගුඩි වෙනස් කරලා පාර්ලිමේන්තුවේ බලය ලබා ගැනීමෙන් තොරව අලුත් මැතිවරණයකට ගිහිල්ලා ජනතාවට අවස්ථාව ලබා දීලා තමන්ට කැමති ජනතා නියෝජනයන් පත් කරගන්න අවස්ථාව දුන්නොත් තමයි අපිටත් හොඳ ආණ්ඩුවක් පිහිටුව ගන්න අවස්ථාව ලැබෙන්නේ කියලා. දැන් අපි එක්සත් ජාතික පක්ෂය ගත්තම එක්සත් ජාතික පක්ෂය 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා ජනාධිපතිවරණ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජයග්‍රහණය කරනට 46යි එක්සත් ජාතික පක්ෂය ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම හැටියට. ඒ 46 දෙනාගෙන් තමයි ආණ්ඩුව පිහිටවන්නේ දින 100 ආණ්ඩුව හැටියට. දැන් ඒ පිහිටවනකටත් ඔලුගෙඩි මාරු කිරීමෙන් තමයි ඔවුන්ට බලාපොරොත්තු වෙන අර පාර්ලිමේන්තුවේ සංයුතිය හදාගන්නේ. ඒ නිසා ජනතාවටත් යම්කිසි බලාපොරොත්තුවක් අනිත් පැත්තට දෙනවා. ඊළඟ ආණ්ඩුවෙත් ජනාධිපතිවරයා ඉන්නවා මේ පැත්තෙන්, අගමැතිරපත් වෙන්නේ මේ පුද්ගලයාමයි. ඊළඟ ආණ්ඩුවෙත් තනතුරක් ලැබෙනවා නම් ලැබෙන්නේ මෙන්න මේ කණ්ඩායමට කියන එක. ඒ නිසා ජනතාවට යම්කිසි බලාපොරොත්තුවක් දෙනවා ඔවුන් වෙනුවෙන් ඡන්දේ පාවිච්චි කරන්න. ඔවුන් තමයි ඔබේ නායකයන් බවට පත් වෙන්නේ කියලා. ඒ නිසා මේ පාර්ලිමේන්තුව ඇතුලේ අපි දැන් එක පැත්තෙන් ගත්තම අපේ 54යි දැන් 16ක් හෝ 15ක් කියලා කියන්නේ 15ක් එකතු වුණාම 69ක කණ්ඩායමක් ඉන්නවා. මම විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුව ඇතුලේ අපිට මේ බලය වෙනස් කිරීමට නම් අපි පාර්ලිමේන්තු මැතිවරණයකින් තමයි මේ කටයුත්ත සිදු කළ යුත්තේ කියලා. මොකද ඔලුගෙඩි මාරු කිරීම තුළ සිදුවෙන්නේ එකම කණ්ඩායම අර එහෙට මෙහෙට මාරු කරලා එකම අදහස් නියෝජනය කරන කණ්ඩායම පාර්ලිමේන්තු ඇතුලේ තීන්දුව තීරණ ගන්න කණ්ඩායම් බවට පත් වෙන එක. නිසා මමත් ඇත්තටම ඒ පිළිබඳව යම් කිසි ආකාරයක කනගාටු වෙනවා. සමහරලාට දැන් එහෙම බලය වෙනුවෙන් යම් කිසි පිරිසක් එකතු වුණාම තමයි සමහරලාට ඒ පක්ෂ නියෝජනය කරන තැනත් හුඟක් වෙලාවට අර තනතුරු විශාල බලයක් ඒ පුද්ගලන්ට ලබා දෙන්නේ ඔවුන් කරන කාර්යභාර වෙනුයි. ඒ නිසා මම හිතනවා ඒක වෙනස් විය යුතු. ඒ සමහර ජනතා නියෝජිතයන් ජනතා ප්‍රතික්ෂේප කර තිබියදී පාර්ලිමේන්තුවේ පස්ස දොරින් ගේනවා. ඕව තමයි ව්‍යවස්ථාවෙන් වෙනස් වෙන්න උන කාරණා. ඔබ එහෙම හිතනවා? මම හිතනවා. දැන් ලංකාව පක්ෂ බෙදකින් තොරව පිළිගත යුතු කාරණයක් තමයි අපේ ආහාරවලට අපි වැය කරන මුදලින් සමස්තයෙන් 60%කටත් වැඩි ප්‍රමාණයක් අපි
පිටරට යවන පිටින් තමයි කන්නේ. එතකොට අර ජනප්‍රියකත අඹඇටයක් විසිකරාම අඹඇටයක් පැලවෙන රටක් මේක. දැන් ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කතා කරපු නිසාම දැන් හැමෝම කියන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් කියන්නේ බණ්ඩාරනායක ප්‍රතිපත්තිය මම ඉන්නවා කියලා. හරි හෝ වැරදි 60 දශක 70 දශක වෙනකොට ඔවුන් යෝජනා කරේ සංඝ වෙද ගුරු ගොවි කම්කරු කියලා ජාතිකත්වයේ මත කෘෂිකර්මාන්තය පදනම් කරගත්ත ආර්ථික දේහයක් යෝජනා කරා. ඒක අඩුපාඩු තියෙන පුළුවන්. දැන් අද වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් සරත් අමනගම අමාත්‍යවරයා මේ ළඟදී ජනමාධ්‍ය වලට සංඝ වෙද ගුරු කාර්යෝ ශ්‍රීලනිප කාර්යෝ කියලා ඔහු ඒකට ඒව හාස්‍යයෙන් බැහැර කරා. ඒ කියන්නේ සංඝ වෙද ගුරු ගොවිකම් කරු කියලා එකක් නැහැ. ඒක මේ විහිළුවක් කියලා ඒකට බොහොම මේ නිග්‍රහ වෙන විදිහට ඔහු කියන එක ඔහුගේ අයිතිය. මගේ යෝජනාව දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ඔබේ කණ්ඩායම් තුල මේ ආර්ථිකයේ දේශීය පදනම කෘෂිකර්මාන්තය ගොඩනගා ගැනීම පිළිබඳ ඌමනාව වටහාගෙන තියෙනවද නැද්ද? අනිවාර්යෙන්ම චාපා. අනිවාර්යෙන්ම මම හිතනෝ අපේ රටේ අනාගත ආර්ථික ශක්තිමත් කරන්නත් රටේ දියුණු කරන්නත් අපි නැවත වතාවක් කෘෂිකර්මාන්තය ශක්තිමත් කළ යුතුයි. දැන් ඔබ කිව්වා වගේම දැන් අද අපේ රටට ආනයනය කරන්නේ නැත්තේ මොනවද කියලා බැලුවොත් එහෙම මම හිතන්නේ ඉතාමත්ම සුළු භෝග ප්‍රමාණයක් විතරයි අපි ආනයනය කරන්නේ නැත්තේ. දැන් මම පහුගිය දවසේ දැක්කා මේ රටේ නිෂ්පාදනය කරන ත්‍රිපෝෂ පැකට් එක. ත්‍රිපෝෂ පැකට් එකට අවශ්‍ය සියලු දේ අද දවස වෙනුවට ආනයනය කරන්නේ යුක්‍රේනයේ. මේ රටේ නිෂ්පාදනය කරපු මේ රටේ වවපු බොහෝ දේවල් අද දවස වෙනුවට අපි කහටික පවාද පිටරටින් ගේන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒක මට පේන විදිහට එක පැත්තකින් මේ ආණ්ඩුව සිංගප්පූරු ගිවිසුම මේ ගිවිසුම් වලට එන්න ඉස්සෙල්ලා මේ ක්‍රමානුකූලව සංවිධානාත්මකව ලංකාවේ මේ කෘෂිකර්මාන්තයේ කඩා දැමීමේ ව්‍යාපාරය ආරම්භ කරේ කියලා. එක පැත්තකින් පොහොර සහන ආධාරය කප්පාදු කරා. ඒ තුලින් මේ රටේ ජනතාව නිෂ්පාදන ආර්ථිකයෙන් ඉවත් වුණා. ඒ වගේම දැන් මේ පහුගිය කාලේ අපි දැක්කේ මේ ආණ්ඩුව බාර ගන්නකට වී අතිරික්තයක් හාල් අතිරික්තයක් තිබුණා මේ රටේ. නමුත් පහුගිය අවුරුද්ද වෙනකට අපි හාල් ආනයනය කරන තත්ත්වයටපත් වුණා. ඒක මම විශ්වාස කරනවා අපි කුඩා රටක් හැටියට නැවත ගොඩනැගෙන්නේ නම් කෘෂිකර්මාන්තයෙන් අපි දියුණු වෙන්න ඕන. අපි දැක්ත්තොත් එහෙම නෝවේ නවසිලන්තය මෙවැනි රටවල් කෘෂිකර්මාන්තයත් එක්ක තමයි දියුණු වෙලා තියෙන්නේ. දැන් අපි ගත්තත් එහෙම බෙල්ජියම් වගේ රටවල් ඔවුන් මල් දු නාරටිය ඔවුන් ඔවුන්ගේ රටේ තියෙන සම්පත් උපයෝගන් ප්‍රයෝජන අරගෙන විශේෂම කෘෂිකර්මාන්තය දැන් මල් වැවීම වැනි කටයුත්තකින් නෝවේ නෙදර්ලන්ත වගේ රටවල් බෙල්ජියම් වගේ රටවල් විශාල දියුණුවක් ලබලා තියෙනවා. නමුත් අපද රටේ අපේ රටේ නිෂ්පාදන ආර්ථිකය බිඳ දැමීම නිසා මම හිතනවා අද අපි පිටරටවල් මතේ යැපෙන්න සිද්ධ වෙලා තියෙනවා බොහෝ දේවල් වෙනුවෙන්. මම හිතනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ යුද්ධය අවසන් කරන්න විශාලම ශක්තිය වුණෙත් අපේ කෘෂිකර්මාන්තය දියුණු වෙලා තිබිච්ච එක. මොකද අන්තර්ජාතික වශයෙන් ජාත්‍යන්තර වශයෙන් තිබිච්ච බලපෑම එදා දවසේ අපිට හාල් ආනයනය කරන තත්ත්වයන් නම් රටේ තිබුණේ මම හිතනවා මේ යුද්ධය අවසන් කරන තීන්දුව වුණත් අපිට ගන්න එදා දවසේ අපහසු වෙනවා. මේ රටේ නම් අපි තාමත් යැපෙන්නේ ජාත්‍යන්තරේ මත. නිසා මම හිතනවා කෘෂිකර්මාන්තය තමයි නියත වශයෙන් අපි යම්කිසි වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. ඒ වෙනුවෙන් ඇත්තටම අවුරුදු දෙකහමාරක තිස්සේ ඉඳන් අපි ඒකබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරු හැටියට අදහස් හෝමාරු කරගෙන තියෙනවා. විශේෂඥයන් එක්ක කෘෂිකර්මාන්තේ නැවත නගා සිටිය යුතු ආකාරය පිළිබඳව අපේ ආණ්ඩුව කාලයේ විවිධ ව්‍යාපෘති ආරම්භ වුණා. දැන් දිවි නැගුම ව්‍යාපෘති අඩුපාඩු ඇති. ඒක අඩුපාඩු තිබුණත් එදා දවසේ සියලු දෙනාම යම්කිසි දෙයක් වවන්න යම්කිසි දෙයක් වවලා තමන්ගේ පරිභෝජනයට ගන්න විතරක් නෙමෙයි ලැබෙන අතිරික්තය තමන්ගේ ආර්ථිකයට දායකත්ව කරගන්න ආකාරයේ ක්‍රමවේදයන් වලට එළබෙච්ච අවස්ථා තිබුණා. ඒ සියලු දේ තමයි අද දවසේ මේ රටේ කෘෂිකර්මාන්තයේ කඩාවැටීම තුළ දැන් එක පැත්තකින් පොහොර සහන ආධාරයේ අඩුපාඩු තිබුණා. සමහරවිට කියනවා පොහොර සහන ආධාරයේ මේ විස පොහොර ගෙනත් දුන්නා වකුගඩු රෝගයට බලපෑව එහෙම කරුණුත් කියනවා. නමුත් එදා දවසේ පොහොර සහන ආධාරයේ කප්පාදු කිරීම තුලින් එක පැත්තකින් මුදලක් අතර දුන්නම බොහෝ දෙනෙක් බැලුවේ ඒ මුදලෙන් තමන්ගේ කෘෂිකර්මාන්තයේ නිෂ්පාදන කටයුත්තක් කරලා ඒ ලැබෙන අස්වැන්න විකිණීම තුළ තමන්ගේ ලාභයක් ලබන්න පුළුවන්ද? නැත්නම් ඒ පොහොර සහන ආධාරයෙන් ලැබෙන මුදල සාක්කුවේ දාගෙන යම්කිසි තවත් වැඩකුත් කළා කුලී වැඩක් නැත්නම් තව ව්‍යාපාරික වැඩක් කරලා අමතර ලාභයක් ගන්න පුළුවන්ද කියලා. ඒ ගත්ත තීන්දුව නිසා අවුරුද්දක් ඇතුළේ අර මන්දක දුමින්ද දිසානායක ඒකකට කෘෂිකර්ම අමතරකෝ හෙක්ටයාර ලක්ෂ දෙකක් කෘෂිකර්මාන්තයෙන් ඉවත් කිරීමේ වැඩපිළිවෙල තමයි ඇත්තම ක්‍රියාත්මක වුණේ. ඒ නිසා අපේ ආර්ථිකය බිඳවැටුණා. හුඟක් දේවල් අහන්න තියෙන ඔබට ඉතාම කෙටි විනය ඔබ බලමු කොච්චර දක්ෂ කතිකයෙක්ද කියලා. ඔබ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාවත් හදාරලා තියෙන නිසා ඔබට උපාධියකුත් තියෙන නිසා මේ ප්‍රශ්න කෙටි ඍජු උත්තරයක් බලාපොරොත්තු වෙනවා. ලංකාවේ ආර්ථිකයේ මෙහෙවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුවක පැත්තකින් චීනය ඉන්දියාව කියන එක හරි පැහැදිලි.
ඔබේ යෝජනාවමකක්ද ඉතාම කෙටියෙන් ලංකාව ස්වීය රටක් හැටියට අරවත් සමගර වින්වින් සිටුවේෂන් එකකුත් හදාගෙන මේ ගනුදෙනු බේරගන්නේ කොහොමද? ඉතාම කෙටි පිළිතුරක් ඔබෙන් බලාපොරොත්තු වෙනවා. මං හිතනවා ලංකාවේ ආර්ථිකය අපි ගොඩනගන්න නම් මං කලින් කිව්වා වගේ අපි එක පැත්තකින් අපේ කෘෂි කර්මාන්තය දිනු කරලා අපේ කොඳුන ආර්ථිකය නැවතත් ශක්තිමත් කළ යුතුයි. ඒ ශක්තිමත් කරන ගමන්ම අපේ තියෙන සම්පත් වලින් අපි උපරිම ප්‍රයෝජනය ගැනීමේ අවස්ථාව උදා කරගන්නවා. දැන් අපේ තියෙන සම්පත් වලින් අපි උපරිම ප්‍රයෝජනය ගන්නවද කියන ගැටලු අපිට තියෙනවා. දැන් අධිවේගී මාර්ගය හදන්නේ කොළඹ ඉඳලා කතරගමට යන්න මාර්ගය පහසු කරන්න නෙවෙයි. ඒ අධිවේගී මාර්ගය හදන්නේ අධිවේගී මාර්ගය තුලින් මේ රටේ නිෂ්පාදනය දිනු කරලා මේ රටේ අපනයනය දිනු කිරීමේ ක්‍රමවේද දක්වා දායක කරගන්න. නමුත් ඒක සිදු වෙනවද කියන එක පිළිබඳව සැකයක් තියෙනවා. ඒ නිසා මේ රටේ තරුණයන්ගෙන් විශේෂයෙන්ම තරුණයන්ගෙන් ඒ ශක්තිය ලබා ගන්නවද මේ රටේ ආර්ථිකය දියුණු කරන්න කියන එක පිළිබඳවත් අපිට ගැටලුවක් තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ රටේ ආර්ථිකය දියුණු කරන්න නම් අපි නියත වශයෙන්ම අපේ සංවර්ධනය තවත් ශක්තිමත් කරන්න ඕන. මොකද යටිතල පහසුකම් දියුණු වීම තුළින් තමයි අපේ නිෂ්පාදනයත් තව ශක්තිමත් කරන්න පුළුවන් වෙන්නේ. අපේ අපනයන තව වැඩි වර්ධනය කරන්න වෙන්නේ. විශේෂයෙන්ම අපේ දැන් හම්බන්තොට වරාය, ගුවන්තුටුපල මෙවැනි සියලු දේ පහුගිය කාලේ යටිතල පහසුකම් දියුණු වෙමින් පැවතුණා. ඒ දියුණු වෙමින් ආපු යටිතල පහසුකම් එක පාට එක පැය 24ක් ඇතුළත තුළ තීන්දුව අරගෙන නැවැත්වීම තුළ මේ රටේ සියලුම ක්‍රියාවලිය කඩාවැටෙනවා කියන එක තමයි මම විශ්වාස කරන්නේ. නිසා එක පැත්තකින් යටිතල පහසුකම් දියුණු කරන ගමන් මේ රටේ කෘෂිකර්මාන්තයට ප්‍රමුඛතාවයක් දෙන්න වෙනවා. ඒ ප්‍රමුඛතාවය තුළින් අපේ අපනයන නිෂ්පාදනය වැඩි කරලා ඒ තුලින් යම්කිසි ප්‍රතිලාභයක් ලබා ගැනීම තමයි අපිට ඉදිරියේදී කරන්න සිද්ධ වෙන්නේ. බලමු අපි වරකමට අවස්ථාව ලැබුණා ඔබේ පියා හිටපු අමාත්‍ය මහින්ද විජේසේකරව සමග සාකච්ඡාවක් කරගන්න. දැන් ඔහුගේ පුතා ඔබ දෙවෙනි පරම්පරාව. රටේ තත්ත්වය හොඳ නැහැ. ගමන් මාර්ගය යහපත් පැත්තකට නෙවෙයි යන්නේ. අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. ඔබ සමග නැවත සාකච්ඡා කරන්නත් මේ ඉන්සයිට් මැදිරියෙන් බලාපොරොත්තු වෙන ඔබේ පැමිණීම අපට ගෞරවයක්. වැඩසටහනට සම්බන්ධ වුණු ඔබට ජය. ලබන සතියේ මේ වෙලාවටම ඔබ මුණ ගැහෙන මේ ඉන්සයිට්.